CREATIVEARTLK YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනෙක්ම දන්නවා අපි මීට කාලයක් තිස්සේ ඉඳලා YouTube කරන්නේ කොහොමද thumbnail හදන්නේ කොහොමද වීඩියෝ එකක් හරියට YouTube එකට upload කරන්නේ කොහොමද මේ වගේ ගොඩක් කාරණා YouTube සම්බන්ධව දේවල් අපි කතා කරලා තිනවා. ඉතින් ඔයා content creator කෙනෙක් විදිහට YouTube වීඩියෝ එකක් upload කරාට පස්සේ අපි හිතමු වෙනත් කෙනෙක් ඔයාගේ වීඩියෝ එක download කරගෙන ඒකෙන් කොටසක් හරි සම්පූර්ණ වීඩියෝ එකම හරි එයාගේ YouTube channel එකේ upload කරලා. එතකොට අපිට YouTube තුලින් ගන්න තියෙන action එක මොකක්ද? ඒක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. අදත් අපි වීඩියෝ එකට ගොඩක් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැම දෙනෙක්වම හැමදාමත් වගේ මතක් කරනවා CREATIVEARTLK channel එක තවම subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරලා set වෙන්න. ඔයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් ගොඩාක් content අපේ channel එකේ මේ වෙද්දිත් upload කරලා තිනවා. ඒ වගේම ඉදිරියේදීත් upload වෙන්න નિયમિતයි. ඒ වගේම තමයි notification bell icon එකත් press කරන්න. අපි වීඩියෝ එකක් upload කරපු සැනින්ම ඒ ගැන දැනුවත් වීමක් ඔයාට වෙන්න පුළුවන්. ඉතින් දැනටමත් මගේ YouTube එකේ content කිහිපයක්ම වෙන channels වලින් upload ලතියනවා මෙතන මගේ ටියුටෝරියල්ස් වීඩියෝ වගේම මම අප්ලෝඩ් කරපු YouTube shorts videos උත් තියෙනවා. ඉතින් අපි බලමු ඒකට ගන්න පුළුවන් action එක කොහොමද කියලා. ඉතින් අපි ඉක්මනටම යමු computer එකට. ඔයාලගේ content එකක් වෙන කෙනෙක් අප්ලෝඩ් කරලා තිබ්බොත් ඒක ඔයාට inform කරනවා. ඉතින් ඒ තැන මුලින්ම අපි හොයාගමු. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම යන්න සිද්ධ වෙනවා YouTube studio එකට. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ icon එක select කරන්න YouTube icon එක. ඊට පස්සේ එන drop down එකෙන් YouTube studio යන්න. මම YouTube පාවිච්චි කරන අයට මේක ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ මම මේ step by step explain කරාට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වම් අත පැත්තේ section එකේ බලා ගන්න පුළුවන් copyright කියලා tab එකක් තියෙනවා. මේක අලුත් channel එකක් පරණ channel එකක් කියලා නැහැ. හැමෝටම හම්බ වෙන tab එකක් තමයි මේ copyright කියන tab එක. මේ copyright කියන tab එක පටලව ගන්න එපා. මේකෙදි ඔයා වෙන කෙනෙක්ගේ content එකක් use කරා කියලා හිතමුකෝ. ඒකට එන claims, ඒකට එන strike, ඒ දේවල් පෙන්වන තැන නෙවෙයි මේ copyright කියන tab එක. මේකෙදි පෙන්වන්නේ ඔයාගේ content වෙන කෙනෙක් use කරොත් ඔයාට action එකක් ගන්න පුළුවන් tab එක තමයි මේ copyright කියන tab එක. මම මේ tab එක select කරනවා. Tab එක select කරාට පස්සේ ඔයාට පේනවා ඇති මේ තියෙන channel copyrights කියලා title එක. දැනටමත් ඔයාට පේනවා ඇති මගේ videos කිහිප දෙනෙක්ම upload කරලා තියෙනවා. මම ඒවට තාම actions අරගෙන නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාට මෙන්න මෙතන matches කියලා tab එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් removal request කියන tab එක. මෙතනදී ඔයාට පේනවා ඇති මුලින්ම මේ විදිහට message එකක් එනවා. අපිට හැකියාව තියෙනවා මේ message එකේ කෙරවලින්ම බලා ගන්න පුළුවන් new removal request කියලා. අපි හිතමු මෙතනට detect වෙලා නැහැ කියලා සමහර කෙනෙක් use කරලා තියෙන දෙයක්. අපිට පුළුවන් මෙතන removal request එක ගිහිල්ලා අලුත් case එකක් file කරන්න. එතනදී අපිට පුළුවන් ඒ විදිහට action එක ගන්න. ඊට අමතරව ආට පේනවා ඇති removal request එක යටතේ already remove කරපු ඒවා ගොඩක් තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති result එක තියෙන්නේ resolve කියලා. ඒ කියන්නේ video removed කියලා යටින් වැටලා තියෙනවා. ඒ කියන්නේ මම මේ විදිහට action අරගෙන remove කරපු videos තමයි මෙතන මේ විදිහට list එකක් පෙන්වන්නේ. ඊට පස්සේ අපිට messages තියෙනවා. ඊට පස්සේ අපිට වැදගත් වෙන තව tab එකක් තියෙනවා මෙතන achieve කියන tab එක. Achieve කියන tab එක ගැන මම කියන්නම්. ඊට පස්සේ මම එනවා මෙතන matches කියන tab එකට නැවතත් මේක තමයි විශේෂම tab එක. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි හිතමු අපේ video එකක් කවුරු හරි use කරා කියලා ඒ සම්බන්ධ හැම information එකක්ම මෙතන තමයි අපිට appear වෙන්නේ. ඉතින් මෙතන පළවෙනි section එකේ මෙන්න මේ section එකේ පෙන්නන්නේ අපේ ඒ use කරලා තියෙන video එක මොකක්ද. ඊට පස්සේ ඒ video එකට ඒ අදාළ කෙනාගේ views කොච්චර තියෙනවද සහායක දාලා තියෙන කවද්ද සහ ඒ අදාළ channel එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති ඒ අදාළ channels අතර creative art කියලා channel එකකුත් තියෙනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් මගේ නමින් දැනටමත් channel එකක් හදලා තින්නේ. ඒ channel එකේ යටින් පෙන්නනවා ඔයාලට පේනවා ඇති subscribers ලා දෙන්නෙක් ඉන්නවා කියලා. බය වෙන්න එපා මේ channel එක හදපු කෙනාට මම ඉක්මනින්ම action එකක් ගන්නම්. ඊට අමතරව මෙතන අපිට බලා ගන්න පුළුවන් IT පොඩ්ඩ කියලා channel එකක් හදලා තියෙනවා. subscribers ලා 18ක් ඉන්න. එයාත් මගේ video එකක් use කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන වත්සුක ටෙක් කියන කෙනාත් මගේ video එකක් use කරලා තියෙනවා.
ඉතින් ඒ විදිහට යූස් කරපු වීඩියෝ එක මොකක්ද සහ මේ හැම ඩීටේල් එකක්ම මෙන්න මේ පළවෙනි සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතන මැච් කියලා සෙක්ෂන් එකක් තියෙනවා ප්‍රසන්ටේජ් මාක් එකක් එක්ක. මෙතනදී ඔයාගේ වීඩියෝ එක කොච්චර දුරට ඒ අදාළ කෙනාගේ කන්ටෙන්ට් එකත් එක්ක මැච් වෙලාද කියන එක මෙතන ප්‍රසන්ටේජ් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම පොයින්ට් එක මෙතන ෆ්‍රේම් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වීඩියෝ එක මොන වීඩියෝ එකද කියලා අපිට මෙතනින් හරියටම ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නොටිෆිකේෂන් එකක් උඩට ගියාට පස්සේ මෙතන ඔප්ෂන්ස් තුනක් තියෙනවා. මේ ඔප්ෂන්ස් තුනෙන් තමයි අපි මේකට ගන්නෙ මොන ඇක්ෂන් එකද කියන එක ඩිසයිඩ් වෙන්නේ. මෙතන ඔයාලට පේනවාදි පළවෙනි ඇක්ෂන් එක විදිහට තියෙන්නේ move to achieve කියන එක. ඒ කියන්නේ අපි ඒක ප්‍රෙස් කරා කියන්නේ අපි මේ වීඩියෝ එක ඉග්නෝ කරනවා. ඒ කියන්නේ මේක අප්ලෝඩ් කරපු කෙනාට කිසිම ඇක්ෂන් එකක් අපි ගන්නේ නැහැ. එයාට නිදහස යාගේ වීඩියෝ එක හැමම තියාගෙන ඉන්න පුළුවන්. ඒ achieve කරන දේවල් මෙන්න මේ achieve කියන ටැබ් එකට යනවා. ඉතින් අපිට හිතමු ඒක achieve කරේ අපරාදී අපිට මේකට action එකක් ගන්න ඕනේ කියලා. නැවතත් ඔයාට මෙතනට ඇවිල්ලා ඒකට action එක ගන්න පුළුවන්. මම නැවතත් matches එකට යනවා. ඊට පස්සේ නැවතත් මේ වීඩියෝ එකට ගියාට පස්සේ මෙතන ඔයාට පේනවා ඇති second icon එක. මෙතන තියෙන්නේ request video removal කියලා. මෙතන තමයි වැදගත්ම දේ. මෙතනින් අපිට පුළුවන් අපේ වීඩියෝ එක රිමූව් කරන්න කියලා legal actions ටික ගන්න YouTube එක හරහා. ඒ වගේම තමයි මේ දේත් ඔයාලට කියන්න ඕන. අපි හිතමු මේ විදියට ඔයාගේ content එකක් වෙන කෙනෙක් use කරා කියලා ඔයාට notification එකක් හරි copyright panel එකේ හරි පෙන්නනවා. මුලින්ම බලන්න ඒ කෙනා ඔයාගේ වීඩියෝ එක පාවිච්චි කරලා තියෙන්නේ මොකකටද කියලා. අපි හිතමු එයාගේ වීඩියෝ එකකට ඔයාගේ වීඩියෝ එකෙන් චූටි කොටසක් පාවිච්චි කරලා තියෙනවා කියලා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ එයා 95ක් විතර යාගේ වීඩියෝ එක එයාගේ මහන්සියෙන් කරලා තිනවා. ඉතුරු පහ තමයි ඔයාගේ ක්ලිප් එක යූස් කරලා තින්නේ. ඉතින් ඇත්තට මේක එයාගේ වීඩියෝ එකේ මොකක් හරි රිවිව් පර්පස් එකක් හරි නැත්නම් এডুকেෂන් පර්පස් එකක් හරි මොකක් හරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී යාට පුංචි එක්ස්කියුස් එකක් දෙන්න පුළුවන්. එයාව කොපිරයිට් එකෙන් අපිට නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. මොකද එයා සාධාරණ වැඩකට තමයි අපේ කන්ටෙන්ට් එක යූස් කරලා තින්නේ. ඊට අමතරව කෙනෙක් සම්පූර්ණයෙන්ම අපේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තිනවා නම් ඒකට කිසිම chance එකක් දෙන්න එපා. මොකද YouTube එක කියන්නේ තම තමන්ගේ talents පෙන්වන්න, තම තමන්ගේ creativity එක පෙන්වන්න, තමන්ගෙම unique content දාන්න හදපු platform එකක්. අන්න ඒක නිසා තමන්ගේ content re-upload කරන්න කාටවත් chance එක දෙන්න එපා. අර මං කලින් කිව්වා වගේ ඔයාගේ video එකේ පුංචි කොටසක් use කරලා තියෙනවා නම් වෙන කෙනෙක් සාධාරණ හේතුවක් මත අන්න ඒ වගේ අවස්ථාවවලදී අනිවාර්යයෙන්ම ඒ කෙනාට chance එකක් දෙන්න copyright එකෙන් නිදහස් වෙන්න. මම මේ request video removal button එක ගැන කතා කරන්නම්. ඊට කලින් මම මෙන්න මේ button එක ගැන කතා කරලා ඉන්නම්. මෙතන ඔයාලට පේනවා ඇති contact channel කියලා option එකක් තියෙනවා. මේක press කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ window එකක් එනවා contact channel කියලා එකක්. මෙතන 2 කියන section එකේ තියෙන මගේ video එක use කරපු කෙනාගේ channel එක. ඒ channel එක තියෙන අදාළ mail එකට මම මේ යවන mail එක යනවා. එතකොට එයාට දැනගන්න පුළුවන් මම මේකට මොකක් හරි action එකක් ගන්න යන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් එයාත් එක්ක දිගටම conversation කරන්න ඕන නම් ඔයාගේ email එක මෙතනට දෙන්න from කියන තැනට. අපි හිතමු කෙනෙක් ඔයාගේ video එකක් use කරලා තියෙනවා. නමුත් සාධාරණ හේතුවකට අපි හිතමු ඒකේ credit කිසිම දෙයක් ඔයාට දීලා නැහැ. ඒ වගේ අවස්ථාවකදී ඔයාට පුළුවන් මෙන්න මේ හරහා ගනුදෙනු කරලා එයාට inform කරන්න මෙන්න මේ විදියයි කතන්දරේ කියලා. ඊට පස්සේ මම කතා කරන්නේ මෙන්න මේ මැද තියෙන button එක ගැන. මම මේක select කරනවා. මෙතනදී ඔයාට හැකියාව තියෙනවා ඒ අදාළ channel එකට copyright strike එකක් පවා apply කරන්න. ඉතින් අපි බලමු මේ process එක කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ form එක fill කරගන්න. මෙතන add video කියන button එක මම මුලින්ම press කරනවා. ඊට පස්සේ මෙතන my content කියන drop down එකෙන් අපිට තෝරන්න ඕන මේකේ මොන part එකද අපේ කියන එක. මෙතන videoද, original song ද, නැත්නම් මේ software එකද, artwork එකද, live performance ද, මේ ඕන එකක් යටතේ අපිට පුළුවන් copyright එක issue කරන්න. ඔයාලට පේනවා ඇති මෙතන copyrighted logo කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ logo එකක් use කරත් අපිට පුළුවන් action එකක් ඒ සම්බන්ධව ගන්න. මම මෙතන video කියන එක select කරනවා. ඊට පස්සේ මෙතන sub category drop down එක select කරලා අපිට පුළුවන් මේක from my YouTube channel කියන එක තෝරන්න. මොකද මගේ YouTube channel එකේ තියෙන දෙයක් නේ අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන my video URL කියන section එකේ
මෙයා යූස් කරලා තියෙන වීඩියෝ එක තමයි how to animate background wallpaper on windows 7 කියන වීඩියෝ එක. ඉතින් මේකේ ඔරිජිනල් ලින්ක් එක අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ channel එකේ දැනටමත් upload වෙලා තියෙන ඔරිජිනල් වීඩියෝ එකේ URL එක මෙතනට දෙන්න ඕනේ. ඒක මම paste කරා. ඊට පස්සේ ඒක අපිට frames ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පහතින් යන section එකෙන් කරන්න තියෙන්නේ ඒ අදාළ වීඩියෝ එකේ copyright part එක කොතනද තියෙන්නේ කියන එක තෝරලා දෙන්න. ඉතින් මේක නම මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම use කළානේ. ඒක නිසා මට පුළුවන් මෙතන entire video කියන එක තෝරන්න. එහෙමත් නැත්නම් අපි හිතමු වීඩියෝ එකේ යම් කිසි තැනක විතරයි ඔයාගේ කොටසක් තියෙන්නේ. එතනදී ඔයාට පුළුවන් time stamp එක තෝරලා ඒ specific තැන හරියටම මේ time stamp කියන එකෙන් තෝරලා දෙන්න. මම මුලින්ම මෙතන entire video කියන එක select කරනවා. ඊට පස්සේ එන box එකේ fill කරන්න තියෙන්නේ ඔයාගේ වීඩියෝ එක use කරපු කෙනා ඔයාගේ වීඩියෝ එක දැන්ටමත් upload කරලානේ තියෙන්නේ. ඒකේ link එක තමයි මෙතනට paste කරන්න තියෙන්නේ. මම යනවා නැවතත් copyright tab එකට. මෙන්න මේ වීඩියෝ එකටනේ මම දැන් action එක ගන්නෙ. මම යනවා මෙන්න මේ channel එකට ගිහිලා videos වලට යනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ වීඩියෝ එක. ඔයාට පේනවා ඇති thumbnail එකත් එක්කම බොහොමත්ම ලස්සනට මෙයා use කරලා තියෙනවා. මම මේ වීඩියෝ එක select කරනවා. Select කරලා ඊට පස්සේ මම මේකේ link එක copy කරගන්නවා. ඊට පස්සේ මම මෙතනට paste කරනවා. ආඩ පේනවා ඇති මේ තියෙන්නේ subscribers ලා 39ක් තියෙනවා. ඒ වගේම video එකට views 30 ගාණක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අහන්නේ මම මේ add කරපු video එකේ මොන location එකේද මට අදාළ copyright එක තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතන තෝරනවා entire video කියලා. මෙතන ආඩ පේනවා ඇති custom thumbnail එක තෝරන්නත් පුළුවන්. මගේ thumbnail එක use කරලා තියෙන්නේ. Thumbnail use කරලා තියෙනවා නම් ඒකටත් action එකක් ගන්න පුළුවන්. මම මෙතන entire video කියන එක select කරා. ඊට පස්සේ මම කරන්නේ මෙතන add to list කියන button එක press කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන error message එකක් බලා ගන්න පුළුවන්. This video is already in your list කියලා. ඒකට හේතුව තමයි මම මේ window එක open කරද්දී YouTube එක විසින් detect කරගෙන තිබ්බ copyright එක මෙතන create වෙලා තිබ්බේ. ඊට අමතරව මම මෙතන add video කියන option එක select කළා. මම මෙතන manual add එකක් කරයි. ඒ කියන්නේ මට අවශ්‍ය details ටික දාලා මම manual එකක් create කරා. ඉතින් මම මේක කියලා දුන්නේ විශේෂ හේතුවක් නිසා මේ steps ටික මතක තියාගන්න. මේක මම මතක් කරන්නම් මම මෙතන add කරපු දේවල් ටික ඔයාට මෙන්න මෙතනදීත් use කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ options දෙකෙන් කැමති එකක් තියාගෙන කැමති එකක් අයින් කරන්න. මම කරන්නේ මෙන්න මේක. ඒ කියන්නේ default ආපු එක delete කරගෙන මම add කරපු එක තියාගන්නවා. ඊට පස්සේ මේ දෙවනි section එක යටතේ copyright owner කියන form එකත් ඔයා fill කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඕන විදිහට මේකට informations ටිකක් දෙන්න ඕන. මෙතන affected party කියලා තියෙනවා. මෙතන myself කියලා තියෙන්නේ. නැත්නම් ඔයාට පුළුවන් ඔයා manage කරන channel එකක නම් ඔයාගේ client කෙනෙක් නම් ඔයාට ඒ විදිහට ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ name of copyright owner. මෙතනදී අනිවාර්යෙන්ම ඔයාගේ legal name එක දෙන්න. ඒක අතිශය වැදගත්. ඔයාගේ channel එකේ name එකවත් ඔයාගේ streaming name එකවත් නෙමෙයි දෙන්න ඕන ඔයාගේ legal name එක දෙන්න. Example එකක් විදියට ඔයා AdSense හදලා තිනවා නම් ඒකට legal name එකක් දෙන්න ඇතිනේ. අන්න ඒ විදිය legal name එකක් දෙන්න. ඊට පස්සේ ඊට පහතින් ඔයාගේ phone number එක required කරනවා. ඔයාගේ phone number එක අනිවාර්යෙන් මෙතනට දෙන්න. ඊට පස්සේ box එකේ ඔයාගේ primary email එක automatically fill වෙලා එන්නේ. ඒකට අමතරව ඔයාට secondary email එකක් දෙන්න ඕන නම් හැකියාව තියෙනවා. මෙන්න මේ box එකේ secondary email එකක් දෙන්න. ඊට පස්සේ ඊළඟ section එකට මම යනවා. මෙතන දිහනෝ relationship to copyrighted content කියලා. ඒ කියන්නේ copyright content එකට ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මෙතනදී ඔයාට හැකියාව තියෙනවා මේක මා විසින් නිර්මාණය කරන ලද content එකක් කියලා මෙතනට type කරන්න. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. ඊට පස්සේ ඔයාගේ country එක, ඊට පස්සේ ඔයාගේ address එක, ඊට පස්සේ ඔයාගේ city එක, ඊට පස්සේ ඔයාගේ state එක අහනවා. state එක කියන්නේ Colombo. ඊට පස්සේ ඔයාගේ zip code එක අහනවා. මේ හැම දෙයක්ම submit කළා. ඊට පස්සේ එන්න තියෙන්නේ තුන්වෙනි section එකට. තුන්වෙනි section එකේ තියෙන්නේ removal option එක. මෙතනදී පළවෙනි option එක විදිහට අපිට බලා ගන්න පුළුවන් scheduled කියලා තියෙනවා. send a 7 day notice කියලා. ඒ කියන්නේ අපි මෙන්න මේ option එක tick කළා මේ form එක submit කරාට පස්සේ එයාට දවස් 7ක් තියෙනවා. දවස් 7 ඇතුළත එයාට chance එක තියෙනවා මේ video එක remove කරන්න. නැත්නම් අපිව සම්බන්ධ කරලා අපිත් එක්ක මේ සම්බන්ධව කතා කරගන්න වගේ දේවල් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන standard කියන එක.
request removal now කියන එක. මේ option එක අපි tick කළා මේ process එක ඉස්සරහට අරගෙන ගියොත් immediately අදාළ කෙනාට copyright strike එකක් විදිහට තමයි මේක inform වෙන්නේ. එතනදී එයාට සිද්ධ වෙනවා මේ video එක සම්පූර්ණයෙන්ම එයාගේ channel එකෙන් ෂණිකවම අයින් කරලා දාන්න. ඉතින් ඔයාට පුළුවන් වාගේ කැමැත්ත පරිදි මේක තෝරගන්න. ඉතින් අපි හිතමු මේ content creator genuine content creator කෙනෙක් කියලා ඒ වගේ අවස්ථාවකදී ඔයාට පුළුවන් දවස් 7ක් දෙන්න. නැත්නම් ඔයාට පුළුවන් ඒ කෙනාට පොඩි chance එකක් වගේ දීලා මේ process එක සාමකාමීව විසඳ ගන්න. ඉතින් මේ process එකේ හැටියට නම් මම කිසිම chance එකක් දෙන්නේ නැහැ. මොකද එයා වෙන අයගේ content සම්පූර්ණයෙන්ම එයාගේ channel එකේ එහෙම් පිටින්ම upload කරන එක කරන්න. ඉතින් ඒක නිසා මම කෙලින්ම strike එකක් විදිහට තමයි මේ process එක ඉස්සරහට continue කරන්නේ. ඊට පස්සේ මෙතන copies කියලා tick එකක් active කරන්න තියෙනවා. මේක tick කරනවා මම. මේකෙන් කියවෙන්නේ අපේ මේ request එක. ඒ කියන්නේ මේ copyright strike එක යවන process එක ඇත්තක් නම් මේක අපේම content එකක් නම් ඒ අදාළ කෙනා අපේ content එකක් නම් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ IT අපිටනේ තියෙන්නේ. තව දුරටත් වෙන කවුරු හරි මේ content upload කරොත් ඒවටත් automatically මේ YouTube එක විසින් action එක ගන්නවා කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. ඒ වගේම තමයි අපි මේ tick එක දාලා අපි මේක හොඳින් තේරුම් අරගෙන තමයි මේ වැඩේ කරන්නේ. මේක අපේ content එකක් කියන එක තව දුරටත් තහවුරු කිරීමක් තමයි වෙන්නේ. ඊට පස්සේ අපිට මෙතන හතරවෙනි process එක බලා ගන්න පුළුවන් legal agreement කියන process එක. මෙතනදී අපිට සිද්ධ වෙනවා මේ tick තුනම check කරන්න. ඊට පස්සේ අපිට signature එක දෙන්න ඕන. Signature එක දෙද්දිත් වාගේ සම්පූර්ණ නම දෙන්න. වාගේ streaming name එක, gaming name එක, channel name එක දෙන්න එපා. ඒ විදිහට සම්පූර්ණ details දුන්නට පස්සේ ආයි double check කරන්න වාගේ form එක හරියටම හරිද කියලා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන submit කියන button එක press කරන්න. ඊට පස්සේ මම යනවා removal request කියන එකට. ඊට පස්සේ අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් අපි දැන් කරපු task එක. ඒ වගේම තමයි request status කියලා තියෙනවා. මෙතන in progress කියලා තියෙන්නේ. Make YouTube again check කරනවා check කරලා මේක original content එක මා සතුව නම් තියෙන්නේ අනිවාර්යෙන්ම ඒ අදාළ කෙනාට strike එකක් හරහා ඒ video එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු කෙනෙක් අපේ content එකක් use කරලා තියෙනවා නමුත් මෙතන matches කියන list එකේ නැහැ. නැත්තම් බැරි වෙලා අපි මෙතන achieve කරලා ඒක අපේ අතින් miss වෙලා තියෙනවා. එහෙම අවස්ථාවකදී ඔයාලට පුළුවන් මෙතන removal request කියන එකට ගිහිල්ලා මෙතන ඔයාලට මං කලිනුත් පෙන්වන option එකක් තියෙනවා new removal request කියන button එක. මේක select කරන්න. මේක select කරාට පස්සේ අර විදිහේ window එකක් නැවතත් එනවා. ඔයාලට මතක ඇති අපි මේක fill කරා. ඉතින් කලින් මෙතනදී අපි video එකක් through select කරපු නිසා copyright එක නැත්තම් copyright content එක මෙතන appear වෙලා තිබ්බ. හැබැයි මෙතන එහෙම කිසිම content එකක් නැහැ. මෙතනදී අපිට සිද්ධ වෙනවා manual අපේ details ටික add කරන්න. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී අර මං කලින් පෙන්නුවා වගේ මෙතන add video කියන option එක select කරලා අපිට හැකියාව තියෙනවා අපේ copyright එකට අදාළ වීඩියෝ එක මෙතනින් තෝරලා දීලා මෙන්න මේ දේවල් ටික කලින් වගේම fill කරලා ඊට පස්සේ මෙතන පහත තියෙන add to list කියන button එක press කරලා ඔයාලට පුළුවන් ඒ අදාළ copyright වීඩියෝ එක මෙතනට add කරගන්න. ඊට පස්සේ මෙතන section 2 ඒ වගේම ඊට පහතින් තියෙන section 3 මේ දේවල් ටික fill කරලා ඔයාලට කලින් වගේම කරන්න තියෙන මෙතන submit කරන එක. මෙතනදී වෙනස තියෙන්නේ අතන අපි content එකක් හරහා ආපු නිසා මම නැවතත් ඔයාලට පෙන්නන්නම් මම මේක අයින් කරගන්නවා. අපි මෙන්න මෙතනදී matches එකට ගිහිල්ලා content එකක් හරහා ආවොත් ඔයාලට පේනවා ඇති අපේ copyright එක මෙතන create වෙලා තියෙන්නේ. හැබැයි අපි අලුතෙන් removal request එකක් create කරන්න ගියොත් මම නැවතත් ඔයාලට පෙන්නන්නම් එතන ඔයාට පේනවා ඇති මෙතනදී වීඩියෝ එක පෙන්වන්නේ නැහැ. අපිට manual තමයි වීඩියෝ එක add කරන්න වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක නැත්නම් අද YouTube ගැන කතා කරපු දේ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔයාට YouTube සම්බන්ධ දේවල් තව තවත් ඉගෙන ගන්න ඕන නම් අපේ YouTube කෙරුවාව කියන playlist එක ඔයාට follow කරන්න පුළුවන් මුල ඉඳලම. ඒ වගේම තව දුරටත් ඔයාට YouTube ගැන follow කරන්න ඕන නම් YouTube එකේ වෙන අලුත් දේවල් දැනගන්න ඕන නම් ඔයාලට හැකියාව තියෙනවා අපේ මිලාන් සහෝදරයා කරන sl.com channel එක follow කරන්න. මේ channel එකෙත් ගොඩක් වටින වාට ප්‍රයෝජනවත් වෙන content ගොඩක් මේ වෙද්දිත් upload කරලා තියෙනවා. ඉතින් හැමෝටම මතක් කරනවා subscribe කරන්න කියලා. ඉතින් හයිත් අලුත් video එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම ස්ටීෆන් ෆර්නැන්ඩස්. ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක්. I wanna be the best in the game. Invest in my name. Check no restraints. I'm obsessed with the pain. I ingest, I retain. Assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame. Mud disease, a plague. We all love to hate. Have to play the game. Have to make a name. All our insecurities are on display. This is war with the enemy. Think that it was meant to be. Living in a time where disease